டிஜிட்டல் ஆர்த்திக கிரமோபாய திதாஸ்திய வெடசட்டான கேகல்லின் ஆரம்பக்கிரமின் ஜனாதிபதி ரணில் விக்ரமசிங்க மகதா மேபவ பிரகாஷுக்கலா ரமுக்கன பராக்கிரம மகாவித்யாலயதி உற்சவிய பெவெத்துனா அத்தியாபனஹா தாக்ஷணியன அமாத்தியாஷ ஏகாபத்தவ மிம வெடிப்பிலிவில கிரியாத்மக கிரணவா கேகல்ல திஸ்ட்ரிக்கே பிரிவின் 42 பாசல் 62 சுகுரு பந்திக்காமர உபகரண கட்ல பெதாதீமது மெஹிதி சிதுவுனா மகா சங்கரத்னிய மெத்தி எமதுருணத்துல பிரிசாக் மிம அவஸ்தாவட எக்வ சிட்டியா ජනාධිපතිතුමනි, අපි අගෝස්තු මාසේ දෙවනිදා මුළු සබරගම පළාතේ දරුවන් 1000කට අපි අලුත් ව්‍යාපෘතියක්, ඒ කියන්නේ ස්පාක් කෝඩර්ස් කියලා කෝඩින් තාක්ෂණය හඳුන්වා දීමට අපි අලුත් ව්‍යාපෘතියක් පටන් ගන්නවා. ඒ වගේම ජනාධිපතිතුමනි, අපි සබරගම පළාතේ ගුරුවරු 750කට බ්‍රිටිෂ් කවුන්සිලය හරහා ඉංග්‍රීසි පුහුණුවක් ලබා දෙනවා. ඒකටත් අපි මිලියන 50ක් වියදම් කරනවා. රත්නපුර හා කෑගල්ල පිරිවෙන් 100කට මිලියන 50ක් අපි ලබා දීලා උපකරණ ලබා දෙනවා. ඒකත් නුදුරු අනාගතේ අපි කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි තව ගුරුවරු 200ක් බඳවා ගන්නවා උසස් පෙළ විද්‍යාව, ගණිතය හා තාක්ෂණ විෂයන් වලට. ජනාධිපතිතුමන් හැමදාම සඳහන් කරපු ආකාරයට අපි නවීන ලෝකයක් සමග ඉදිරියට යා යුතුයි. නවීන ලෝකයක් සමග අපි කතා කරාට මදි. ඒක ආරම්භයේ විය යුත්තේ අපේ දරුවන්. ඒ දරුවන් වෙනුවෙන් තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. අද ලෝකයේ තියෙන හැම තාක්ෂණයක් අපි AI සඳහා සමාජ ආරම්භ කරා පාසල් 100ක, AI තාක්ෂණය මේ වර්ෂයේ සුහුරු වැඩසටහනක් ආරම්භ කරා පාසල් 20ක, ඊළඟට ලබන වර්ෂයේ 8 වසරේ විෂය නිර්දේශයට ඒ පාසල් සඳහා AI තාක්ෂණය වනත්තං કૃතිම බුද්ධි තාක්ෂණය විෂයක් හැටියට ලබා දෙන්න කටයුතු කරනවා. හරිත ආර්ථිකයයි ඩිජිටල් ආර්ථිකය ඇති කරන්න තියෙන්නේ අනෙක් දැනුමත් අපි ඒ වගේම ලබලා දෙන්න ඉන්නේ. මේ ගැන දැන් හැම එක්කෙනාගේම උනන්දුව තියෙනවා. බදාදා පාර්ලිමේන්තුවේ විවාදයක් තිබුණා AI පිළිබඳව. ඉතින් කතා කරපු අය ChatGPT එකෙන් තමයි කතා අරගෙන මෙහෙ ඇවිල්ලා කියවුවා. එහෙම තමයි දැන් පාර්ලිමේන්තුවත් වෙන්න යන්නේ අනාගතයේදී. ඉතින් මේක පාලනය කරන්නත් ඕනේ. ඒට ඕන මූලික කෙටුම්පත් අපි සකස් කරගෙන යනවා. දැන් ක්‍රියාත්මක කරන්න ඉන්දියාව එක්කත් අපි එකතු වෙන්න බලන්නේ මේ ගැන තව වර්ධනය ඇති කරන්න. ඉතින් මේ වැඩ කටයුතු කරන්න ඒ වගේම මම අපි ඉදිරියට යන්න අපි බලන්නේ තවත් තාක්ෂණය ලබා දෙන්න තාක්ෂණය පදනම් කරගත්ත විශ්වවිද්‍යාලය ඇති කරන්න. තාක්ෂණ අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශයයි KDU විශ්වවිද්‍යාලය එකක් අපි කුරුණෑගල ආරම්භ කරන්න යනවා. තාක්ෂණ පදනම් කරගෙන ඒකේ මණ්ඩපයක් මෙහෙ තියෙනවා. තව එකක් දඹුල්ලේ දෙවනි විශ්වවිද්‍යාලය අපි සීතාවක ඇති කරන්න යනවා. තුන්වෙනි එක ඉන්දියා නාදාරයක නුවර ඇති කරන්න යනවා. හතරවෙනි එක අපි ගම්පහ ඇති කරන්න කියලා බලන්නේ. ඉතින් අපි දැන් දැස් වෙලා ඉන්නේ අනාගතයකට යන්න. ආර්ථිකේ පරිවර්තනය කරන්න. ඒ පරිවර්තනය කරන්න ඕනේ ප්‍රතිපත්ති නීතිගත කරන්න අපි ආර්ථික පරිවර්තන කෙටුම්පත පාර්ලිමේන්තු ඉදිරිපත් කරා. කවගේවත් විරුද්ධත්වේ නැතුව සම්මතු. ඉතින් මම හැම දේශපාලන පක්ෂයන පාර්ලිමේන්තු ඉන්න අයට ස්තුතිවන්ත වෙනවා. අපි ඔක්කොම එකතු වෙලා මේක කරපු එක ගැන. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මිලියනයකට අධික පිරිසක් සයිබල ගැන්වීමේ දීපව්‍යාප්ත වැඩසටහනටදී කෑකල දිස්ත්‍රික්කයේ කේතක්‍රමය හඳුන්වා දීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වෙන් සිදු වුණා. ඒ පින්නවල සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන පින්නවල කිතුල්ගල සංචාරක තීරය සංවර්ධන ව්‍යාපෘති යටතේ රමුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නව ව්‍යාපෘති හතක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පින්වල සත්වෝද්‍යාන පරිශ්‍රයේ පැවති ඩිජිකොන් ප්‍රදර්ශන කුටි නැරඹීමටද ජනාධිපතිවරයා එක් වුණා. එහිදී QR ක්‍රියතය මගින් ගෙවීම් නිල වශයෙන් ආරම්භ කිරීමද සිදු කළා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් ඩිජිටල් තාක්ෂණයෙන් සයිබල ගැන්වීමේ වැඩසටහනේ තවත් අධ්‍යයනයක් ලෙස මෙය ක්‍රියාත්මක වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීමෙන් රාජමාත්‍ය කනක හිරත් මහතාගේ අධීක්ෂණය යටතේ ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2000 ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. තරුණ සේවා සභාවේ නිලධාරීන්, යෞවන සමාජ හා යවුන් සේනාංකවල සහය ඇතිව වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා. තාක්ෂණ අමාත්‍යාංශය තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය හා එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. එහි උපාය මාර්ගික සහකරුවන්නේ ලංකාපේ ආයතනයයි. විවසායකින්ට SLS සහතික පිරිනමීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. සම්පූර්ණයෙන්ම ඩිජිටල් ආර්ථිකය ක්‍රියාත්මක කරන්න නම් අද ඉන්දියාවේ එක සිදුවෙනවා, චීනේ සිදුවෙනවා. එහෙනම් තමන්ගේ මුදල්
හුවමාරුව තමන්ගේ ගණදෙනු සියල්ලම ඇත්ත වශයෙන්ම මුදල් නෝට්ටු වලින් නොකර කරන්නේ තමන්ගේ ඒ ජංගම යන්ත්‍රණ මාර්ග. අනේ එතෙන්ට අපි යන්න දැන් ක්‍රියා කරන්නේ. අපි ඉන්දියාව දිහා බැලුවොත් අපි ඉන්දියාවගේ අවුරුදු 5ක් පස්සෙන් ඉන්නේ. එහෙනම් මේ වැඩ කටයුතු කරනවා නම් QR කේතය අපි යොදව ගන්න තියෙනවා. දැනට මේ QR කේතය දැන් තියෙන අපිට ජනතාවට දැනුවත් කරන්න. දැනුවත් කළා ආර්ථිකය එතෙන්ට ගෙනියන්න. ඒ නිසා විශේෂයෙන්ම මේ වැඩසටහන වැදගත්. තමන් වශයෙන්ම එක වෙළඳ මධ්‍යස්ථානයක නම් තව වෙළඳ යනවා කියන්නේ මේ දැනුම පතුරවන එක. මේක තවත් ඉදිරියට ගෙනියන්න ඕනේ. අපිට දැන් තියෙන්නේ ඉන්දියාව එක්ක ගනුදෙනු කරන්න අපේ සංචාරක ව්‍යාපාරයේ හැටියට. ඒත් මම බලාපොරොත්තු වෙන්නේ අනාගතයේදී ඕන එක්කෙනෙක්ට ඉන්දියාවේ ආර්ථිකය එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන්න පුළුවන්. ඕනෑම රටක් එක්ක වැඩ කටයුතු කරන්න පුළුවන් තැනකට අපි එන්න ඕනේ. ඒ කරන්න අපිට රුපියල ශක්තිමත් කරන්න. ඒ වගේම අපේ විදේශ සංචිතය අපි ශක්තිමත් කරන්න තියෙනවා. ඉතින් මේක ආරම්භයක්. මෙතන අපි පටන් ගන්න පළවෙනිම ඉන්දියන් සංචාරකවම අපි මොකද්ද කරන්නේ? චීනෙන් ආව මොකද්ද කරන්නේ? ජපානෙන් ආව මොකද්ද කරන්නේ? ඒක ආරම්භය විතරයි. ඒ තමන්ගේ වැඩ කටයුතු සියල්ලත් කරන්න පුළුවන්. ඉතින් ඉන්දියාව එක්ක අපි ආරම්භ කරන එකයි බලාපොරොත්තු වෙන ඊළඟ අවුරුදු 10ට පෙර පිටත් නවීන ආර්ථිකයක් ඇතිකරන්න අවස්ථාව ලැබෙයි කියලා. ඒක කොළඹට සීමා වෙන්නේ නැතුව මේවා ගම්බද ප්‍රදේශවලටත් එන්න තියෙනවා. ඒ හැම එකම කරන්න QR කේතකේ වුමනේ. මතක තියාගන්න මේ පෝලිං යුගයෙන් ගොඩ උනේ QR කේතකේ නිසා. මේ අතර පින්නවල වාකුල්ල කෘෂි පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකර තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි පරිශ්‍ර නිරීක්ෂණය කිරීමටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා.